ඉපුවන් සියලු දෙනාට අද අපි ඉගෙන ගන්න යන්නේ වර්කින් ප්‍රින්සිපල් ඔෆ් ජෙනරේටර්. ඒ කියන්නේ ජෙනරේටරයක් කොහොමද වැඩ කරන්නේ කියලා හරි සරලව අපේ නංගිලම වලට දැනගන්න තමයි අද මේ වීඩියෝ එක ඉන්නේ. එතකොට අපේ channel එක subscribe කරලා නැත්නම් like කරලා නැත්නම් follow කරලා නැත්නම් අදම follow කරන්න ඔයාලගේ අලුත් එක share කරන්න. මේක හරි සරලව තමයි අද කියලා දෙන්නේ. කොහොමද ජෙනරේටරයක් වැඩ කරන්නේ කියලා ඔයාලා ගොඩක් කල් ඉඳලා මේවා බලලා ඇති, දන්නවා ඇති. නමුත් හරියට තාම තේරෙන්නේ නැතුව ඇති. නමුත් අත කියලා දෙනවා කොහොමද ජෙනරේටරයක් හරියට වැඩ කරන්න කියලා. එතකොට අපි දැනගමු ජෙනරේටරේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ජෙනරේටරේ තියෙනවා ඉස්සෙල්ලාම අපි කතා කරුත් එහෙම එන්ජින් පාර්ට් එක. මේ තමයි එන්ජින් පාර්ට් එක. ඊට පමතරව තියෙනවා මේකේ ඕල්ටරේටර් පාර්ට් එක. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් ජෙනරේටර් එක කොටස් දෙකයි තියෙන්නේ. එන්ජින් පාර්ට් එක සහ ඕල්ටරේටර් පාර්ට් එක. එතකොට එන්ජින් එකේ ඉඳලා ෂාෆ්ට් එක තියෙනවා දිගටම. ෂාෆ්ට් එක තමයි රොටේට් වෙන්නේ. එතකොට එන්ජින් එක තමයි ශක්තිය ජනනය කරන කෙනා. ඒක ඩීසල් පෙට්‍රල් ගැසලින් එන්ජින් එකක් වෙන්න පුළුවන්. මේ එන්ජින් එකෙන් කරකද්දී ෂාෆ්ට් එක කරකද්දී ඕල්ටරේටරේ මේ ෂාෆ්ට් එක දිගටම කරකිනවා. එතකොට තමයි විදුලිය පාදිනියම සලස්සන්නේ. ඉතර බලුවොත් එහෙම එන්ජින් එක පාර්ට් එකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. අපිට එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනේ. එතකොට ස්ටාර්ටර් මෝටරයක් තියෙනවා. ස්ටාර්ටර් මෝටරෙන් තමයි එන්ජින් එක ඉනිෂියලි ස්ටාර්ට් කරන්නේ. නමුත් මේ ස්ටාර්ට් කරද්දී අපිට මේකට තෙල් ඕන වෙනවා, ෆුයිල් ඕන වෙනවා. ඒ ෆුයිල් වර්ගෙ ඩීසල් වෙන්න පුළුවන්, පෙට්‍රල් වෙන්න පුළුවන්, කලින් කිව්වා වගේ ගැස්ලින් වෙන්න පුළුවන්. එතකොට මේ ෆුයිල් ටැංකියක් තියෙනවා ජෙනරේටර් අවශ්‍ය ප්‍රමාණයට. මේ ෆුයිල් ටැංකියකින් ගවන කියලා යුනිට් එකක් තියෙනවා. ඒ ගවන යුනිට් එක හරහා තමයි එන්ජින් එකට මේ දහනය වෙන්න අවශ්‍ය ඉන්ධන සපයන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ස්ටාර්ටිං මෝටරින් කරන්නේ, ස්ටාර්ටර් මෝටරින් කරන්නේ එන්ජින් එකේ පළවෙනියට ස්ටාර්ට් වීම සඳහා අවශ්‍ය කැරකීම ලබා දීම තමයි ස්ටාර්ටර් මෝටරින් කරන්නේ. සමහරක් එන්ජින් තියෙනවා අතින් කරකලා ස්ටාර්ට් කරන, සහ මේ මම කතා කරන්නේ අද මෝටරින් කොහොමද ඉන්ජිනයක් කරකලා ස්ටාර්ට් කරන්න කියලා. එතකොට මේකෙදි ගවණිකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ එන්ජින් එකට අවශ්‍ය තෙල් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය පාලනය කරන එක තමයි ගවණික කරන්නේ. ගවණික යද්දි මාකට තේරෙන්න ඇති මේකෙන් කරන්නේ ගවන් කරන එක. එතකොට කන්ට්‍රෝල් කරන එකක් වගේ තමයි මෙතනින් කියවෙන්නේ. මේ එන්ජින් එකට අවශ්‍ය ඉන්ධන දහනය වීම වැඩි වෙන්න ඕනේ, අඩු වෙන්න ඕනේ, සහ එක එක ලෙවල්ස් වලට අවශ්‍ය ලෙවල්ස් තියෙනවා. ඒ ලෙවල්ස් වලට මේ ගවණික තමයි කන්ට්‍රෝල් කරන්නේ. අපි ඉස්සරහට ඉගෙන ගන්නව ගවණික සම්බන්ධව වෙනම පාඩමකින් අපි යමු ඊනට කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ස්ටාර්ට් කරාට පස්සේ ස්ටාර්ට් මෝටර එන්ජින් එක ලබා දෙනවා ස්ටාර්ටිං එකක්, කැරකීමක්. එතකොට ෆුයිල් ටැංක් කරා ගවණික කරා මේක දෙන්න ලබා දීමක් ලබා දෙනවා. එතකොට එන්ජින් එකට සම්බන්ධ වෙලා තියෙනවා ෂාෆ්ට් එක. මේ ෂාෆ්ට් එක කැරගෙන ගන්නවා. අපි දැන් ඉඳලා ඉගෙන ගත්තී වාහිතා ගන්න මේ දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ ෂාෆ්ට් එක කැරගෙන ගන්නවා. දැන් මේ දිගටම ෂාෆ්ට් එක කැරගෙන. එතකොට තමයි අපි සිද්ධාන්තයේ කොහොමද වෙන්නේ කියලා දැනගමු. එතකොට මේ කැරගෙන ෂාෆ්ට් එක සම්බන්ධ වෙලා තියෙනවා ඕල්ටරේටර් කියන කොටසට. අපි දැන් අද කතා කරන්නේ මේ විදුලි උත්පාදනය වෙන කොටස සම්බන්ධව. එතකොට මේ කලින් කතා කරා වගේ මේ අපි කලින් පෙන්නවා කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන ඕල්ටරේටර් කොටස, මේ ඕල්ටරේටර් කොටස තමයි මේ ආකාරයෙන් තව ලේසි වෙන්න ඔයාලට ඇඳගෙන තියෙන්නේ. එතකොට මේ ඕල්ටරේටර් කොටසේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. දැන් මේ ෂාෆ්ට් එක කැරකෙනවා. මේ පැත්තේ එන්ජින් කොටස තියෙන්නේ. එන්ජින් කොටස හරහා සම්බන්ධ වෙලා මේ දැන් ෂාෆ්ට් එක කැරකෙනවා දිගටම. එතකොට ඉස්සෙල්ලාම අපිට හම්බෙනවා එක්සයිටර් කියන පාර්ට් එක. මේ පාර්ට් මේ එක්සයිටර් පාර්ට් කියලා කියන පාර්ට් එක මේන් පාර්ට් එක මෙතන තියෙනවා. ඊට අමතරව ඩයෝඩ් රෙක්ටිෆයර් ඕ අපිට කියන්න පුළුවන් රොටේෂනල් රෙක්ටිෆයර් ඇසෙම්බ්ලි කියලා, නැත්නම් රොටේෂනල් රෙක්ටිෆයර් ඒ වගේ නම් වලින් තමයි මෙතන හඳුන්වන්නේ. ඒතර මේ කොටස් ඉස්සර පස්සහ සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් මේ ඩිසයින් එක අනුව. නමුත් අපි අද ඉගෙන ගන්නේ කොහොමද මේක වැඩ කරන ෆන්ක්ෂන් එක සම්බන්ධව. ඒතර මේක සරලව දාලා දාසක් තියෙන්නේ. මේක බැලුවම ඔයාලට කොහොම වුණත් තේරෙනවා. එතකොට මේක වෙන්නේ ෂාෆ්ට් එක කැරකෙනවා. එතකොට මේ ෂාෆ්ට්ත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ එක්සයිටර් පාර්ට් එක යටතේ මේ එක්සයිටර් රෝටර් එක. මේ රෝටර් එකත් මේ ෂාෆ්ට් එකත් එක්කම කැරකෙන්න තමයි හදලා තියෙන්නේ. මෙයා
මෙයාගේ තියෙන්නේ වයින්ඩින්ග්ස්, කොපර් වයින්ඩින්ග්ස් තමයි මෙයාගේ තියෙන්නේ. හරි. එතකොට මේ එක්සයිටර් පාර්ට් එක යටතේ ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙනවා කොපර් වයින්ඩින්ග් කොටසක්. ඒක අපි කියනවා එක්සයිටර් රෝටර් කියලා. මේ එක්සයිටර් රෝටර් එකක් දැන් කැරකෙනවා. එතකොට මේ එකම මේ ෂාෆ්ට් එක තාම දිගටම කැරකෙන එකම ෂාෆ්ට් එකක් තියෙන්නේ. මේ ෂාප්ට් එකේ සම්බන්ධ වෙලා තියෙනවා ඩයෝඩ් රෙක්ටිෆයර්, මම කලින් කිව්වා වගේ රොටේෂනල් රෙක්ටිෆයර් ඇසම්බලි RRA කියලා කියනවා. ඒතර මේ කොටසත් මේ ෂාප්ට් එකත් එක්කම කරගෙනවා. හරි. ඊට අමතරව මේන් පාර්ට් එකේ තියෙන මේන් රෝටර් එකත්, මේකත් කොපර් වයින්ඩින්ග්ස් තියෙන්නේ. ඒතර මේ කොටසත් මේ ෂාප්ට් එකත් එක්ක කරගෙනවා. ඒතර මේ ෂාප්ට් එකත් එක්ක සම්පූර්ණම එක්සයිටර් පාර්ට් එකේ තියෙන එක්සයිටර් රෝටර් එකත්, ඩයෝඩ් ප්ලේට් එකත් සහ මේන් පාර්ට් එකේ තියෙන රෝටරෙත් කැරගෙනවා. ඒතකොට මේ සම්පූර්ණ කොටස වාහිතාගන්නේ කැරගෙනවා. මේ කොටස කරගන්නේ අපි කලින් කතා කරපු එන්ජින් එකකින්. ඒතකොට එන්ජින් එකේ ෆන්ක්ෂන් එක තමයි ප්‍රධානම කාර්යය තමයි මේ ෂාෆ්ට් එක අවශ්‍ය විදිහට කරග ගැනීම සිදු කිරීම. ඒතකොට දැන් ෂාෆ්ට් එක කැරගෙනවා. හරි. ඒතකොට මේකේ තව කොටස් කීපයක් තියෙනවා. මෙතන මේක අපි ඔයාලා දන්නවා ජෙනරේටර් එක කියන සාමාන්‍ය රවුම් විදිහට තියෙනස්නේ. මේක සයිට් එකකින් බලද්දි සයිට් වියු එකක් තමයි මෙන්න ඇදලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මේ තියෙනවා සම්බන්ධ වෙන්නේ නැතුව, ඒ කියන්නේ කැරකෙන්නේ නැතුව තියෙන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ එක්සයිටරේ පාර්ට් එකේ තියෙනවා එක්සයිටර් ස්ටේටර් එක. එක්සයිටර් ස්ටේටර් එක මම ඇඳලා තියෙනවා දෙපැත්තෙන් වගේ. නමුත් මේක සම්පූර්ණ රවුමක් ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ ෂාෆ්ට් එක සහ මේ වයින්ඩින්ග් එක මැද තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ඇද්දී තව ටිකක් පැහැදිලි වෙනවා. එතකොට මේන් පාර්ට් එකේ මේන් ස්ටේටර් කොටස. මේන් ස්ටේටර් කොටසත් කැරකෙන්නේ නැහැ. එතකොට මේ එක්සයිටරේ තියෙන එක්සයිටර් ස්ටේටර් කියන කෑල්ල කොටසත් කොපර් වයින්ඩින්ග්ස් තමයි තියෙන්නේ. එතකොට මේන් ස්ටේටරේ තියෙන මේන් පාර්ට් එකේ තියෙන මේන් ස්ටේටරේ කොපර් වයින්ඩින්ග්ස් තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ ෂාෆ්ට් එකත් එක්ක එක්සයිටර් පාර්ට් එකේ එක්සයිටර් රෝටර් එක කැරගෙනවා, ඩයෝඩ් ප්ලේට් එක කැරගෙනවා සහ මේන් රෝටරේ සම්පූර්ණ මේ කොටස කැරගෙනවා. එතකොට මේක දිගටම දිගටම මේ කොටස සම්පූර්ණ චලනය වෙන කොටසක් බවට පත් වෙනවා. එක්සයිටරේ ස්ටේටර් කොටස සහ මේන් පාර්ට් එකේ ස්ටේටර් කොටස තමයි නිශ්චලව තියෙන්නේ. එතකොට අනිත් සම්බන්ධ රෝටරයත් එක්ක සිය සම්බන්ධ කොටස සම්පූර්ණම රවුම වෘත්තාකාරව එයාගේ ඇක්සල් එක වටා එයා චලනය වෙනවා. එතකොට මේ ඡායාරූපයෙන් පෙන්වලා තියෙන්නේ ඔයාලගේ අර හඳපු රූපේ තව ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ පෙන්න කොටස තමයි එක්සයිටරේ රෝටරේ. මේ රෝටර එක තමයි ඇතුලේ තියෙන, මෙයා තමයි කැරගෙන පාර්ට් එක. මේ තියෙන්නේ මේන් පාර්ට්, මේන් රෝටර් මේන් ස්ටේ මේන් පාර්ට් එකේ මේන් රෝටර් එක. එතකොට මේ රෝටර් කොටස තමයි මේ තියෙන දිගේ ෂාෆ්ට් එක. මෙන්න මෙතනින් තමයි සම්බන්ධලා තියෙන්නේ මෙයාව ඉන්ජින් එක පැත්තට. එතකොට ඉන්ජින් එකෙන් කරන්නේ මේ කොටස සම්පූර්ණම චලනය කිරීම තමයි ඉන්ජින් එකේ ප්‍රධානම ෆන්ක්ෂන් එක. එතකොට මෙතන රෙක්ටිෆයර් ඇසම්බලි අපි කිව්වා රොටේෂනල් රෙක්ටිෆයර් ඇසම්බලි එක මේකේ මෙන්න මේ ආකාරයෙන් දක්වලා තියෙනවා. නමුත් ඒක මැද තියෙන්නත් පුළුවන්, මෙතන තියෙන්නත් පුළුවන්. නමුත් තියෙන ස්ථානය වැදගත් නැහැ, සංකල්පය තමයි වැදගත් වෙන්නේ. මේ ඔක්කොම කොපර් කොයිල් තියෙන්නේ, අපි ඉස්සරහට යද්දී කොහොමද කියලා බලාගමු. එතකොට ස්ටේටර් කොටස තමයි මේ තියෙන්නේ. එක්සයිටර් ස්ටේටර් කියලා කියන කොටස තමයි මේ වෙනම සම්බන්ධ පෙන්වලා තියෙන දැනගැනීම සඳහා ඔබගේ. එතකොට ඒක තියෙන වෘත්තාකාරයි එක එක අපි මේවට කියන පෝල්ස් කියලා. පස්සේ අපි වෙනම ඉගෙන ගන්නවා ඒක. මේ සම්බන්ධ කරලා තියෙන කොපර් වයින්ඩින් තමයි එක රටාවකට එක ක්‍රමානුකූලව මේ ගොතල වගේ තියෙන්නේ. මේක අපි කියනවා මේ තියෙන්නේ එක්සයිටර් ස්ටේටර් කොටස. එතකොට මේ ඇවිල්ලා මේන් ස්ටේටර් කොටස. එක එක වගේ වෙනස් වෙනවා මේ ප්‍රමාණයන් තියෙන ළඟ ළඟ තියෙන විදිහ, කොපර් කේබල් සයිස් එක මේවා වෙනස් වෙනවා. නමුත් මේකේ තල අදහසක් ගන්න මේක තමයි ස්ටේටර්. මෙයා ඇතුලේ තමයි රෝටරේ භ්‍රමණය වෙන්නේ. ස්ටේටරෙත් මෙයා ඇතුලේ තමයි ස්ටේටර් රෝටර් එක භ්‍රමණය වෙන්නේ. හරි. එතකොට ඩයෝඩ් ප්ලේට් එක ගත්තොත් ඩයෝඩ් ප්ලේට් එකත් මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්නේ ඩයෝඩ් 6යි. 1, 2, 3 කපල් 6ක් ඉන්නේ. 1, 2, 3 1, 2, 3 කියලා කපල් 6ක් තමයි ඉන්නේ. එතකොට සාමාන්‍ය සම්බන්ධ වෙලා තියෙන ආකාරය තමයි මේ පෙන්වලා තියෙන්නේ. අපි ඉස්සරහට තව මේක සම්බන්ධ වෙටිදුර ගැනීමක් කරනවා. ඒතර මේ ඩයෝඩ් ප්ලේට් එකත් සම්පූර්ණ කතා කරපු එක්සෙල් එක දිගේ මෙයා භ්‍රමණය වී තමයි තියෙන්නේ. ඒතර අපි දැන් ඉගෙන ගමු කොහොමද මෙන්න මේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ කියලා. හරි. එතකොට මේ අපි ඇඳලා තියෙන එක්සයිටර් පාර්ට් එක විතරක් තනියම. එතකොට දැන් අපි කලින් කතා කරා සම්පූර්ණ විස්තරානුකූලව කොහොමද කොටස් තියෙන්නේ කියලා.
දැන් අපි ඉගෙන ගන්නේ එක්සයිට් පාර්ට් එක සම්බන්ධ උපමනමයි. එතකොට තාමත් එක්සෙල් එක ප්‍රමාණය වෙනවා. ඔයාලට කලින් ඉගෙන ගත්තා වගේ එක්සයිට් පාර්ට් එකේ එක්සයිට් රෝටර් එක. එක්සයිට් රෝටර් එක ප්‍රමාණය වෙනවා. එතකොට පටන් ගැනීම මේක පටන් ගැනීම කියන්නේ මේ මේ පට කොටස රොට චලනය වීම තමයි තියෙන්නේ. මේ චලනය වෙද්දී මේක අපි දන්නවා ස්ටේටර් කොටස අපි දන්නවා නිශ්චලව තියෙන්නේ. මේ ස්ටේටර් කොටසට ප්‍රධාන වශයෙන් මේක මැග්නට් එකක් බවට පත් කරලා තියෙනවා. අපි ඒකට කියනවා తాවකාලික මැග්නට් එකක් බවට මේක පත් කරලා තියෙනවා. අපි ඒකට තව වචනයක් කියනවා self extracted කියලා. නැත්තම් residual magnetism කියලා කියන්නේ මේක తాවකාලිකව මැග්නට් එකක් බවට පත් කරලා තියෙන්නේ මේ ස්ටේටර් කොටස. ඒක කරන්නේ මේකට 12 volt හෝ 24 volt DC බැටරියක් අරගෙන මේක කොයිල් එකට ඒක සම්බන්ධ කරලා විනාඩි 3-4ක් තිබ්බට පස්සේ මේ කොයිල් එක නිකම්ම తాවකාලික මැග්නට් එකක් බවට පත් වෙනවා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ ස්ටාර්ටින්. ඒ කියන්නේ පොඩි වෝල්ටේජ් එක ජෙනරේට් කරගන්න තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. ඔයාලා අන්තිමට ඉගෙන ගන්න කොහොමද මේ ක්‍රියාවලට සම්පූර්ණ සම්බන්ධ වෙන්නේ කියලා. ඉනි ස්ටාර්ටින් එකේදී අපි කිව්වා එන්ජින් එකේ මේ ෂාෆ්ට් එක කරකනවා කියලා. එතකොට මේ එක්සයිටර් පාර්ට් එකේ තියෙන රෝටර් එකත් කරකිනවා. මේ රෝටර් එක මේ කරකෙද්දි තමයි අපිට ඉස්සෙල්ලාම විදුලිය කියලා ප්‍රමාණයක් උත්පාදනය කරගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒතර මේ විදුලිය කියන ප්‍රමාණය උත්පාදනය කිරීම සඳහා ඉනිෂියල් ඒ කියන්නේ ප්‍රථම වශයෙන් මේ සිතුවිලි සිදුවෙද්දී මෙයාට අවශ්‍ය වෙන කොහෙන් හරි ශක්තියක්. ඒ ශක්තිය ලබා දෙලා තියෙන්නේ මෙන්න මේ ස්ටාර්ටර් ස්ටේටර් කොටසට తాවකාලික self excited කියලා తాවකාලික ආරෝපණයක් කරලා තියෙන්නේ මෙන්න මේ ස්ටේට කොටසට. හිතා ගන්නකො පොඩි මැග්නට් ගතියක් තියෙනවා කියලා මේ කොයිල් එකේ. මේකට කොයිල් එකක් තියෙන මතන සම්පූර්ණ අපි ඉස්සලා දැක්ක වෘත්තාකාර ඒ කොයිල් එකට සම්පූර්ණම తాවකාලික මැග්නට් එකක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මැග්නට් එකක් තියෙද්දි එයාගේ තන ඉඳලා ඍණට හැම වෙලෙම සවුත් පෝල් එකේ ඉඳලා නෝත් පෝල් එකට සහ නෝත් පෝල් ඉඳලා සවුත් පෝල් එකට එයා අපි දන්නවා එයා මැග්නටික් ෆ්ලක්ස් ජෙනරේට් කරනවා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නිපදවනවා. ඒතර මේ తాවකාලිකව හදලා තියෙන මැග්නට් එක නිසා මැග්නට් ගතිය නිසා මේ එක්සයිටර් පාර්ට් එකේ තියෙන ස්ටේටරේ විශේෂින් తాවකාලිකව පොඩි මැග්නටික් ෆ්ලක්ස් ඒ කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් මේ ඇතුළේ ජෙනරේට් කරලා තියෙනවා. අපි දන්නවා මැග්නටික් ෆීල්ඩ් එකක් දැන් ඇතුළේ ජෙනරේට් වෙනවා. ඒකට හේතුව තමයි මේ දෙපැත්තේ වටේ තියෙන ස්ටේටරේට తాවකාලික මැග්නටික් ගතියක් දීලා තියෙන නිසා. නමුත් මේ වෙද්දි මේ ඇතුළේ තියෙන මේ මැද තියෙන ෂාෆ්ට් එක එයා කැරක්කරක තමයි ඉන්නේ. හරි. මේ කැරක්කරක තමයි ඉන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් මැග්නට් එකක් මැද මැග්නට් ෆ්ලක්ස් තියෙන තැනක ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග තියෙන තැනක යම් කිසි කන්ඩක්ටරයක් කන්ඩක්ටිව් මැටීරියල් එකක් ඒ කියන්නේ සන්නායකයක් චලනය කරොත් ඒ සන්නායකය මත විදුලි උත්පාදනය වෙනවා. ඒක අපි දන්නවා ලෙන්ස් ලෝ කියලා. ලෙන්ස් කී ලෝ එක අනුව එයා කියනවා යම් කිසි කන්ඩක්ටිව් මැටීරියල් එකක් ඒ කියන්නේ සන්නායක ද්‍රව්‍යයක් මැග්නටික් ගතියක් තියෙන මැග්නටික් ෆීල්ඩ් එකක් මත මැග්නටික් චුම්බක සතරංගයක් තරංග ශ්‍රේෂ්ඨයක් මත චලනය කිරීම චලනය කිරීමේදී ඒ චලනය වෙන කන්ඩක්ටරය මත විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා කවුන්ටර් EMF කියලා. නැත්තම් බැක් EMF කියලාත් කියනවා. ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝස් කියලා. ඉලෙක්ට්‍රොමොටිව් ෆෝස් එකක් ඇති වෙනවා. ඒතර දැන් මෙතන වෙන්නේත් එහෙමයි. මේ අපි දන්නවා මේ මැද තියෙන කනෙක්ටර්ස් කියන්නේ කොපර් කනෙක්ට කොයිල් එක ඒකවිල කන්ඩක්ටිව් මැටීරියල් එක ඒක කැරකෙනවා. ඒක භ්‍රමණය වෙනවා. ඒක භ්‍රමණය වෙන්නේ මේ හැදිලා තියෙන తాවකාලික මැග්නටික් ෆීල්ඩ් එක මත චුම්බක ශ්‍රේෂ්ඨය මත තමයි මේ කැරකෙන්නේ. ඒ කැරකීමේදී මේ මැද තියෙන ස්ටේටරේ රෝටර් කොටස මේ රෝටර් කොටස තුළ හටගන්නවා කවුන්ටර් EMF එක නැත්තම් බැක් EMF එක කියලා විද්‍යුත් ගාමක බලයක් හටගන්න. ඒ කියන්නේ වෝල්ටේජ් එකක් නැත්නම් විදුලියක් මේ මැද හටගන්නවා මැද කොයිල් එකේ. එතකොට අපි මේ කලින් කිව්වාගේ ලෙන්ස් ලෝ එක අපි දන්නවා මේ වගේ කන්ඩක්ටරයක් තියෙනවා මැග්නටික් කන්ඩක්ටරයක් කන්ඩක්ටර මැටීරියල්ලක් තියෙනවා. ඒක මැදින් අපි චුම්බකයක් චලනය කිරීමේදී ඒ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙන නිසා ඒ මේ වටේ ඉන කන්ඩක්ටරේ
කැමති නෑ ඒකට විරුද්ධව යා. ඒ නිසා යත් විදුලියක් නිෂ්පාදනය කරලා විදුලිය නිෂ්පාදනය කරන්න ඕන. එතකොට අපිට පුළුවන් වෝල්ටේජ් එක බලා ගන්න. ඒ වගේ ඒක නිසා අපිට AC වෝල්ටේජ් එකක් වගේ එකක් බලා ගන්න පුළුවන් මේ කන්ඩක්ටරය තුළ ඇති වෙනවා. එතකොට මේකෙදි වෙන්නේත් ඒකයි මේ ඇතර මේ වටේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එක තියෙනවා. නමුත් මේ තියෙන කන්ඩක්ටරේ චලනය වෙනවා. එතකොට චලනය වෙද්දී යා කැමති නැති නිසා යා තුළ එකට විරුද්ධව වෝල්ටීයතාවයක් නිෂ්පාදනය කරනවා. හරි. ඉතින් ඒ වෝල්ටීයතාවය ඒක AC වෝල්ටීයතාවයක්. ඉනිෂියලි අපි ඉස්සලා පටන් ගත්තේ තියෙන්නේ මෙන්න මෙයාගේ එක්සයිටරේ ස්ටේටරේ තියෙනවා මැග්නට් ගතියක්. ඒ මැග්නට් ගතිය නිසා අපි ඒකට කියනවා self excited magnetism කියලා, නැත්නම් අපි කියනවා residual magnetism කියලා. ඒ මැග්නටිසම් එක නිසා අතුරු චුම්බක ශ්‍රේෂ්ඨයක් හට ගන්නවා. ඒ චුම්බක ශ්‍රේෂ්ඨය තියෙද්දි මැද තියෙනවා කන්ඩක්ටිව් මැටීරියල් එක. ඒක මේ ෂාප්ට් එකේ එන්ජින් එකකින් කරකන නිසා මේ ෂාප්ට් එකත් එක්කේ කන්ඩක්ටිව් මැටීරියල් එක, නැත්නම් අපිට කියන්න පුළුවන් එක්සයිටර් රෝටර් එක කරගෙනවා කියලා. ඒ කරකෙද්දී ආ කරකෙන්නේ මේ විදුලි චුම්බක ශ්‍රේෂ්ඨය තුල නිසා ඒ රෝටර් එකේ හට ගන්නවා විද්‍යුතයක්. ඒ විද්‍යුතය AC ඕල්ටර්නේටිව් විද්‍යුතයක් උපදවා ආකාරයෙන් තමයි හටගන්නේ. එතකොට මේ AC ආකාරයෙන් හටගන්නා විද්‍යුතය අපි ලබා දෙනවා ඩයෝඩ් ප්ලේට් එකට. හරි. එතකොට මේ ඩයෝඩ් ප්ලේට් එකෙන් කරන්නේ ඒ එන විද්‍යුතය, ඒ විද්‍යුත් ප්‍රමාණය, ඒක වෝල්ටීයතාවය ඉතාමත් අඩු වෝල්ටීයතාවයක් එක්කන්නේ. ඒ වෝල්ටීයතාවය අර අපි කතා කරන ඩයෝඩ් ප්ලේට් එක නැත්තම් රෙක්ටිෆයර් ඇසෙම්බ්ලි හරහා යවනවා. රෙක්ටිෆයර් ඇසෙම්බ්ලියක් යොදාගන්නේ AC කරන්ට් එකක් හෝ AC සිග්නල් එකක් DC සිග්නල් එකකට හෝ DC කරන්ට් එකකට පත් කරගන්න. ප්‍රත්‍යවර්ත කරන්ට් එකක් බවට පත් කරගන්න. ප්‍රත්‍යවත කරන්ට් එක DC බවට, AC එක DC බවට පත් කරගන්න. එතකොට මේ එන රෝටරින් එන විද්‍යුතය 3PS වගේ ඇතර තියෙන්නේ කොටස් තුනක් පේස් තුනක් වගේ එනවා. එතකොට සිංගල් පේස් එන ඒවා තියෙනවා. නමුත් 3PS වුණ අපිට හරියට DC හදාගන්න. ඒ නිසා මෙන්න මෙතනින් එන කොයිල් එකකින් එක්සයිටර් රෝටරින් ජෙනරේට් වෙන AC පවර් එක අපි යවනවා රෙක්ටිෆයර් ඇසෙම්බ්ලි එකට. එතකොට මේ රෙක්ටිෆයර් ඇසෙම්බ්ලි එක තමයි මේ තියෙන්නේ. රෙක්ටිෆයර් ඇසෙම්බ්ලි එකේ ඩයෝඩ් 6ක් තියෙනවා. ඒ 6ෙන් කරන්නේ ධන ඍණ කොටස් තුන අපි දන්නවා තුනක් එනවා. ඒ ධන මේ අපි ගත්තොත් මේ ඇවිල්ලා එක වේව් ෆෝම් එකක්, මේ තව වේව් ෆෝම් එක, මේ තව වේව් ෆෝම් එකක් බේස් තුනකින් එන. එතකොට මේ තුනේ රෙක්ටිෆයි කරන කොටස් තමයි කරන්නේ. අපි වෙනම ඩයෝඩ් ප්ලේට් එක සම්බන්ධ වෙනම ලෙක්චර් සීරීස් එකක් ගෙන එනවා. එතකොට දැනට දැනගන්න ඩයෝඩ් ප්ලේට් එක උදාගන්න මේ එන AC තරංගය, AC වෝල්ටීයතාවය මේක DC බවට පත් කරගන්න තමයි ඩයෝඩ් ප්ලේට් එක යොදාගන්න. DC බවට පත් කරාට පස්සේ අපි දන්නවා ධන ඍණ කියලා කොටස් දෙකක් හැදෙනවා. එතකොට මේ ඩයෝඩ් ප්ලේට් එකෙන් මේ ධන ඍණ කොටස් දෙක අපි යවනවා මේන් රෝටර් එක පැත්තට. දැන් මේ ඇඳලා තියෙන්නේ මේන් රෝටර් එක. කලින් අපිට ඩයෝඩ් ප්ලේට් එක හරහා ජෙනරේට් වුණ AC තරංගය, DC තරංගය, නැත්නම් DC කරන්ට් එක වෝල්ටීයතාවය අපි යවනවා මේන් පාර්ට් එකේ මේන් රෝටරේට. එතකොට මේ තියෙන මේන් රෝටර් එක රෝටරේ තාම කරගෙනවා. රෝටරේ කරගෙනවා මේකේ. නමුත් මෙයාට වෝල්ටීයතාවය තියලා තියෙනවා. එතකොට මේක කොයිල් එක, මේ කන්ඩක්ටරයක්, කන්ඩක්ටිව් මැටීරියල් එකක් මේ රෝටරේ තියෙන කොපෝ කොයිල් එකක් තියෙන්නේ. එතකොට මේ DC වෝල්ටීයතාවය ලැබුණාම මේ කොයිල් එකට, මේ කොයිල් එකෙන් කරන්න අපි දන්නවා විද්‍යුතයක් ඇප්ලයි කරාම කොයිල් එක මත එයා මතින් මැග්නටික් ෆීල්ඩ් එකක් ජෙනරේට් වෙනවා. එතකොට මේ කන්ඩක්ටරයක් තුලින් කරන්ට් එකක් ගමන් කරද්දී එයාගේ මත, එයාගේ වටේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් එකක් ජෙනරේට් වෙනවා. එතකොට මේ වෙලා තියෙන්නේ දැන් අර හම්බෙච්ච DC වෝල්ටීයතාවය නිසා මේ මැද තියෙන මේන් රෝටර් එක මැග්නට් ටැප් බවට පත් කරවපත් වුණා කිව්වොත් හරියටම හරි. එතකොට මේක මැග්නට් ටැප් බවට පත් වෙනවා. නමුත් මෙයා කැරකෙන කෙනෙක්. එතකොට අපි දන්නවා කැරකෙන මේක වෙලා තියෙන මැග්නටික් ෆීල්ඩ් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඒකේ මැග්නටික් ෆීල්ඩ් එක ශේෂ්ත්‍රය, මැග්නටික් ශේෂ්ත්‍රය මේ ජෙනර මේකේ කැරකෙරේ තමයි තියෙන්නේ, රොටේට් වෙවි තමයි තියෙන්නේ. එතකොට මේක ඇතුලේ තියෙන වටේ අපි දන්නවා මේන් ස්ටේටර් කොටස් තියෙනවා. මේ ස්ටේටර් කොටසත් කන්ඩක්ටිව් මැටීරියල් එකක් කොපර් කොයිල් එකක් තියෙන්නේ. එතකොට මේ කොයිල් එක නිශ්චලව තමයි තියෙන්නේ. එතකොට මේ කැරකෙන විද්‍යුත්ගාමක වල නිසා ඇතිවෙච්ච මැග්නටික් ෆීල්ඩ් එක, රොටේෂනල් වෙච්ච මැග්නටික් ෆීල්ඩ් එක නිසා ඒ මැග්නටික් ෆීල්ඩ් එක මෙන්න මේ වටේ තියෙන ස්ටේටරේ සම්බන්ධ වෙලා තමයි යන්නේ.
එතකොට අපි දන්නවා කලින් කතා කරා ලෙන්ස් ලෝ එකේදී ලෙන්ස් ලෝ එකේදී අපි දන්නවා නිශ්චලව තියෙන මැග්නට් නිශ්චලව තියෙන කන්ඩක්ටර් එක කරා මැග්නටික් ද්‍රව්‍යයක් චලනය කිරීමේදී ඒ කන්ඩක්ටරය මත විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒ වගේම තමයි කරන්ට් එකක් අපි මේ කන්ඩක්ටරයට දීලා තිබ්බොත් එහෙම මේ කන්ඩක්ටරය මත විදුලියක් යද්දී විදුලියක් යනවා නම් එතකොට සහ මේ විදුලියක් යන කන්ඩක්ටරේ අපි මූව් කරනවා නම් එහෙට මෙහෙට හොල්ලනවා නම් ඒක මැදින් අපිට තව එකක් තිබ්බ කන්ඩක්ටරයක් තිබ්බොත් අපිට බලාගන්න බෑ ඒ කන්ඩක්ටරය මතත් විදුලියක් හටගන්නවා. නැත්නම් අපි මේ මැග්නට් එකතන තියලා මැග්නටික් කොයිල් එක අපි සෙලවීමේදී තමයි මේ කන්ඩක්ටිවිටි ඇති වෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් දැන් මේක මේන් රෝටරේට වෝල්ටීතාවය ලැබිලා තියෙනවා. ඒ නිසා යා තාවකාලික මැග්නට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා යා කරන වැඩි තාවකාලිකව මැග්නටික් ෆීල්ඩ් එකක් විදුත් ශ්‍රේෂ්ඨ නිෂ්පාදනය කරනවා. නමුත් මේක කැරගෙන ගමන් තමයි ඉන්නේ. එතකොට වටේ තියෙන ස්ටේටර් නිශ්චලව ඉන්නවා. එතකොට මේ නිශ්චලව ඉන්න ස්ටේටරේ මත චලනය වෙන මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ මැග්නටික් ෆීල්ඩ් එක නිසා ඒ චලනය වෙන මැග්නටික් ෆීල්ඩ් එක නිසා ලෙන්ස් ලෝ එකට අනුව මේ ස්ටේටරේ මතත් විදුත් ගාමක බලයක් හට ගන්නවා. මේ එන විදුත් මැග්නටික් ෆීල්ඩ් එකට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ලෙන්ස් ලෝ එක අනුව. එතකොට වෙන්නේ මේ ස්ටේටරෙන් අපිට ගන්න පුළුවන් අර කලින් කතා කරා වගේ ත්‍රී ෆේස් වෝල්ටීතාවයක් එළියට මේ රොටේෂන් වෙන කැරකෙන මේන් රෝටර් එක නිසා මැග්නටික් ෆීල්ඩ් එක තියෙන නිසා යාගේ එයා ෆ්ලක්ස් කැරකෙනවා. මේක රොටේෂන් වෙනවා. ඒ රොටේෂන් වෙන ෆ්ලක්ස් මත ඉන්න නැවතිලා ඉන්න ස්ටේටරේට මේ මත EMF එකකට ගන්නවා. ඒ EMF එක අපි එළියට ගන්නවා AC වෝල්ටීතාවයක් විදියට. එතකොට මේ එන වෝල්ටීතාවය එන විදිය වෙනස් වෙනවා මෙන්න මේ අපි කෝ ස්ටේටරේ මේ ස්ටේටරේ හදලා තියෙන ක්‍රම තියෙනවා ගොඩක්. ඉතින් ප්‍රධාන ක්‍රම දෙක තමයි Y and Delta කියන ක්‍රම දෙක. මේ Y ක්‍රමයට තමයි එයාගේ වයින්ඩින් ඔත්වල තියෙන්නේ. මේ Delta ක්‍රමයට අපි පස්සේ ඉගෙන ගන්නවා Y කියන්නේ මොකද Delta කියන්නේ මොකක්ද කියලා. නමුත් ඔයාලට දැනගන්නයි මෙතන ඉදපත් කරේ. ඒතර මේන් ස්ටේටරේ මේ ආකාරයෙන් තමයි පේස් තුනක් හැදෙන්නේ. A පේස් එක, B පේස් එක, C පේස් එක කියලා අංශක 121 වෙනසක් කලා වෙනසකින් තමයි මේක හදලා තින්නේ. අපි මේ සම්බන්ධ වැඩිදුරටත් ඉස්සරහට කතා කරමු. එතකොට අපිට මේකෙන් පේස් A එක වෝල්ටීතාවයකුත්, පේස් B එකෙන් තව වෝල්ටීතාවයකුත්, පේස් C එකෙන් තව වෝල්ටීතාවයකුත් අරගෙන අපිට පේස් තුනක් එළියට ගන්න පුළුවන්. මේ පේස් තුන ගන්න ආකාරය මේ ඩෙල්ටා සහ Y සහ ඩෙල්ටා කියන ක්‍රම දෙක අනුව ඒ වෝල්ටීතාවයේ පොඩි වෙනස් වීමක් තියෙනවා. නමුත් අපි ඒක ඉස්සරහට කතා කරමු. එතකොට අපිට පේස් A B C කියලා මේ වගේ වෝල්ටීතාවය ලැබෙනවා. එතකොට මේ වෝල්ටීතාවයේ අගය වෝල්ට් අගය තාමත් පොඩි අගයක් තියෙන. මොකද තාම 230වත් 440වත් වට පත් වෙලා නැහැ. මේක තාමත් පොඩි අගයක් තමයි දැනට තියෙන්නේ. එතකොට අපි කතා කරොත් අපි කරනවා ෆ්‍රීකන්සි කියලා කොටසක් තියෙනවා. ෆ්‍රීකන්සි එක හැදෙන්නේ සාමාන්‍යයෙන් කැරකෙන වේගය මත කොච්චරක් කැරකෙනවද කියලා සහ මෙන්න මේක අපි දන්නා පෝල්ස් මේ අපි ඒවට කියන්නේ පෝල්ස් කියලා. මේ පෝල්ස් 1 2 3 කියලා පෝල්ස් තියෙන්නේ. එතකොට පෝල්ස් තියෙන ප්‍රමාණය අනුව පෝල්ස් ප්‍රමාණය අනුව සහ බෙදීම 120 කියන අගේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ ෆ්‍රීකන්සි. නැත්නම් අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රීකන්සි දන්නවනම් මෙයාගේ පෝල්ස් කියලා තියනවද අන්න ඒ වගේ පොඩි අගයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් RPM එක 1800 වගේ කරගෙන ඕල්ටරේටර් එක පෝල්ස් හතරක් තියෙනවා නම් එයාගේ ෆ්‍රීකන්සි අපිට 60යි කියලා මේ සමීකරණ අනුව ගන්න හදා ගන්න පුළුවන්. ෆ්‍රීකන්සි සමීකරණ අනුව එකම අනිත් පැත්තට ගන්න පුළුවන් හර්ට්ස් ප්‍රමාණය දන්න ඕන නම් අපිට RPM එක දන්න ඕන නම් අපිට මේකේ ඇතුලේ පෝල්ස් කීයක් තියෙනවද කියලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට මේ පෝල්ස්, ෆ්‍රීකන්සි, RPM කියන වචන ඉස්සරහට දීර්ඝව කතා කරමු. මේ සටහනේ දාලා තියෙන කොහොමද මේ ඇතුලේ මැග්නටික් ෆීල්ඩ් එක රෝටරේ කරගැද්දී මේ ස්ටේටරේ මත මේ රෝටරේ මත කොහොමද මේ මැග්නටික් ෆීල්ඩ් එක හටගෙන තියෙන්නේ කියලා තමයි මේ දල සටහනෙන් දක්වලා තියෙන්නේ මේක. එතකොට අපි දන්නවා තව පොඩි කොටසක් කියනවා තියෙනවා මෙතන. අපි දන්නවා මෙතන අපිට 230 වෝල්ටීතාව ලබා ගන්න බෑ මෙතන. ඒතර 230 ලබා ගන්න නම් අපිට පොඩි ක්‍රමවේදයක් තියෙනවා.
එතකොට අපි කරන්නේ ඔයාලා දන්නවා දැන් මේ රෝටරි සම්පූර්ණ රොටේට් වෙනවා සයිඩ් රෝටරි මේන් රෝටරි ඩයල් ප්ලේට් එක රොටේට් වෙනවා ඒක රොටේට් වෙන එන්ජින් එක නිසා පටන් ගත්ත එක්සයිටරි ස්ටේටර් පාර්ට් එකෙන් එක්සයිටර් ස්ටේටර් පාර්ට් එකේ පොඩි විදුලි ගාමක බලයක් තියෙනවා එයා නිසා එයා මැග්නටික් ෆීල්ඩ් එකක් හදනවා ෆීල්ඩ් එකක් හදනවා ඒ ෆීල්ඩ් එක මත තමයි මේ එක්සයිටර් රෝටරි කරකෙන්නේ එයා ඒ නිසා ලෙන්ස් ෆ්ලෝර් එක අනුව පොඩි විදුලි ගාමක බලයක් නිෂ්පාදනය කරනවා ඒක ඩයට් ප්ලේට් එක ආයවල ජෙනරේටරේ ඒසි වෝල්ටේජ් DC බවට පත් කරලා ඒ DC වෝල්ටේජ් මේන් පාර්ට් එකේ රෝටරේට ලබා දෙනවා මේ රෝටර එක කැරකැරි තියෙන්නේ ඒතොර මේ වෝල්ටේජ්තාවය තියෙන කොයිල් එක කැරකෙද්දී එයත් මැග්නට් එකක් වේ තමයි කැරකෙන්නේ එතකොට මෙයාගින් ජෙනරේට් වෙනවා මැග්නටික් ෆ්ලක්ස් නමුත් මේ මැග්නටික් ෆ්ලක්ස් කැරකෙන මැග්නටික් ෆ්ලක්ස් එක තියෙන රොටේෂන් වෙන එකක් තියෙන්නේ ඒතොර මේ රොටේෂන් වෙන මැග්නටික් ෆ්ලක්ස් වල මේ ඉන්ස්ටේටරි නිශ්චලව ඉන්න නිසා එයාමත විදුලත් ගාමක බලයක් හට ගන්නවා නමුත් ඒක තාමත් පොඩා බලයක් අපි ඒක තමයි අවුට්පුට් එක විදිහට ජෙනරේටරෙන් එළියට ගන්නෙ නමුත් ඒතර අපිට 230 වගේ නැත්නම් 440 වගේ වර්ණකමක් අපිට අවශ්‍ය වර්ණකමක් මෙතන රඳවා ගන්න බැරි වෙනවා මොකද මෙතන අපි ගන්නවා එක්සයිටරේ තියෙන ස්ටේටරේ මැකනිසම් එක අනුව සෙල්ෆ් එක්සයිටඩ් කියලා කිව්ව නැත්නම් අපි කිව්ව රෙසිඩුවල් මැකනිසම් කියලා ඔන්නෝ ඒ වර්ණකම අනුව තමයි මෙතනින් අවුට්පුට් එකක් ජෙනරේට් වෙන්නේ ඒක තාමත් කුඩා ගයක් එතකොට අපිට අවශ්‍යයි අපි 230 ගයක් පවත්වාගෙන යන්න එතකොට අපි යදා ගන්නවා ඔටෝමැටික් වෝල්ටේජ් රෙගුලේටර් කියලා කොටසක් AVR කියලා කියනවා එතකොට අපි මේ එළියට එන වෝල්ටේජ්තාවය AVR එකට ලබා දීලා අපිට AVR එකෙන් අපි ලබා දීලා තියෙනවා ඒ වෝල්ටේජ්තාවය හැම වෙලෙම කාගෙත් එක්ක මොකක් හරි වැලියු එකක් කරා සමාන කරන්න ඒ කියන්නේ අපි කිව්ව 230 කියන වැලියු එක තියෙනවද ඊට අඩුද කියලා හැම වෙලෙම යා කම්පයර් කරලා බලනවා එතකොට මෙයාට අපි එන්නේ දැන් අපි තුමුක මෙතන මේනි ස්පාට් එකෙන් AVR එකට එන්නේ 90යි කියලා 90යි V වෝල්ටේජ් එකේ AC එන්නේ කියලා. එතකොට මෙයා කරන්නේ 230ත් එක්ක කොච්චරක් 90 අඩුද කියලා බලලා ඉවරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙන්න ඕනේ ප්‍රමාණයට එයා ළඟ තියෙනවා හදාගත්ත චාට් එකක්. ඒ චාට් එක අනුව මෙයා වෝල්ටේජ්තාවයක් මේ එක්සයිටර් ස්ටේටර් කොයිල් එකට ලබා දෙනවා. එතකොට මෙන්න මෙයාගෙන් ජෙනරේට් වෙන මැග්නටික් ෆ්ලක්ස් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණාම අර කියපු කතාවම තමයි මේ රෝටරි කැරකැරි තියෙන. එතකොට මෙයා මත වැඩිපුර ෆ්ලක්ස් ගානක් මැග්නටික් ෆ්ලක්ස් ගානක් ජෙනරේට් වෙtti මෙයා වැඩිපුර වෝල්ටේජ්තාවය ජෙනරේට් කරනවා. එතකොට ඒ වෝල්ටේජ්තාව DC වටපත් කරනවා. ඒ වැඩිපුර DC ප්‍රමාණයක් යනවා. ඒ වැඩිපුර ප්‍රමාණය DC ප්‍රමාණය නිසා මේ මේන් රෝටරේකෙත් වැඩිපුර විදුලි ගාමක බලයක් නිපදිනවා. එතකොට මෙයා කැරකෙනවා. මෙතන මෙයාගේ ෆ්ලක්ස් ජෙනරේට් කරනවා වැඩිපුර ප්‍රමාණය. එතකොට මේ ස්ටේටරේට මේන් ස්ටේටරේ කැපෙන ප්‍රමාණයට වැඩි ඒ නිසා වැඩිපුර AC ප්‍රමාණය ජෙනරේට් කරනවා. එතකොට ඒ එනාගේ ආයෙත් AVR එක මගින් එයාට තියලා තියෙන වැලියු එකත් එක්ක අගයත් එක්ක බලනවා කොච්චරක් අඩුද කියලා. අපි හිතමු 230ක් මෙතනින් මේන් රෝටරෙන් එළියට දාන ස්ටේටරෙන් එළියට දානවා කියලා. එතකොට මෙයාට තියලා තියෙන 230 නම් මෙයා එතනින් පස්සේ එක්සයිටරේටර් වෝල්ටේජ්තාවයක් ලබා දෙන්නේ නැහැ. එක්සයිටර් ස්ටේටර් ලබා දෙන්නේ නැහැ. එතකොට කරන්නේ 230 එකටම පවත් වෙන්න පුළුවන් යනවා. අදිස්සිය මෙයාට ලැබෙන්නේ 229 නම් මෙයා වෝල්ටේජ්තාව එකක් වැඩි කර ගන්න අවශ්‍ය ගියන් මේ එක්සයිටර් ස්ටේටර් ලබා දීලා මෙයා දිගටම මේ අගය පවත්වාගෙන යනවා. අපි ඉස්සරහ දිගෙන ගමු AVR එකේ සම්පූර්ණ ඇතුළත ෆන්ක්ෂන් එක තවදුරටත්. එතකොට මේක තමයි ජෙනරේටර් අපිට දැනගන්න තියෙන ප්‍රධානම කොටස් ටික සහ වැඩ කරන ක්‍රමවේදය. ගොඩක් නංගිලමල්ල මම දැක්කා මේ සම්බන්ධව ඉගෙන ගත්තට යාළට හරි අවබෝධයක් නැහැ මොකද්ද මේ ඇතුළේ වෙන්නේ කියලා. එතකොට මේක තමයි ප්‍රධානම වැඩ කරන ආකාරය ජෙනරේටර් එකේ ප්‍රධාන පාර්ට්ස් සහ මේ වැඩ කරන කන්සෙප්ට් එක තමයි මේක. මීට අමතරව මොකක් හරි වැඩ දැනගන්න දෙයක් තියෙනවද මගින් තව ඇඩ් කරන්න දෙයක් තියෙනවද තිබ්බොත් ඔයාලා ඇටින් කමෙන්ට් එකක් විතර දාන්න දාලා තව මොකක් හරි දැනගන්න තිබ්බොත් ඒකත් මෙන්ෂන් කරන්න ඉස්සරහ වීඩියෝ වලදී මේ හැම දෙයක්ම තව විස්තරානුකූලව කියනවා මොකක් හරි සම්බන්ධ ප්‍රශ්න තිබ්බොත් අපිට බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී ඉන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ලයික් කරන්න ෆලෝ කරලා ෂෙයාර් කරලා යාළුවොත් එක්ක දෙනුම් බෙදාගන්න බොහොම ස්තුතියි